අයිබෝවන්. උදාවන 2019 සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙම වර්ෂය තුළ ලග්න කිහිපයකට බොහෝම සුභඵල උදා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ලග්න කිහිපයකට යම් තරමක් දුරට අසුභඵලත් උදා කරනවා. ලග්නයට අනුව පලාපල විස්තරයන් අපි දැන් සොයා බලමු. බුධග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ මෙම වර්ෂයේ පලාපල තුළ ඔබට අලුත් ආදායම් මාර්ග අනිවාර්යයෙන්ම විවෘත වෙන්නා වූ කාල සීමාවක් ධනය ලැබීම අතින් නම් ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි රවි ශනි සංයෝගයක් ඉදිරි කාලය තුළ ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාසල් සොයා ගැනීමේ කටයුතුවලදී ඔබගේ දුවදරුවන් වෙනුවෙන් මෙහෝ වේවා අධ්‍යාපන කටයුතු වලට බොහොම සාර්ථකයි. ඒ වගේම තමයි ඔබට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන බලාපොරොත්තුවක් තිබුණා නම් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබගේ රැකියා කටයුතු සම්බන්ධයෙන් මෙම කාල සීමාව තුළ ඔබ රැකියාවේ උසස් වීම නැත්නම් වෙන දුර පළාතකට යෑමට බලාපොරොත්තුවක් තිබුණා නම් මේ සඳහා ඔබට යම් යම් අවස්ථාවන් උදා වේවි. සාර්ථකත්වයට ළඟා කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඔබගේ ගෘහ ජීවිතය තුළ මෙම කාල සීමාව තුළ සිතට කරදර ප්‍රශ්න තරමක් වැඩි වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. වගේම ඔබට යාන වාහන ඉඩකඩම් පිළිබඳව යම් බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තු පවා සාර්ථක වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මෙම කාල සීමාව තුළ ආහාර විසවීම නිසා යම් යම් අසනීප ගති ඇති වෙන්න පුළුවන්. විස සහිත සතුන් නිසා අසනීප ගති ඇතිවීමේ ඉඩකඩකුත් පවතිනවා. සෙම්කෝප ගති ඇති වෙන්න පුළුවන්. වගේම අසුභ ග්‍රහ දෝෂ පවතින නිසා ඔබ තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනම නම් අභිසම්බිධානයේ යන්ත්‍රය පළඳින්න බොහෝම සුබයි. එයින් ඔබට තරමක් ඔබගේ දෝෂ තත්ත්වයන් යහපත් අතට හරවා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඔබට මම මේ කිව්වේ පොදු පලාපලයක් විතරයි. සමහර විට ඔබගේ කේන්ද්‍ර සටහන තුළ යම් යම් ගැටලු තත්ත්වයන් තිබෙන පුළුවන්, යම් අපල තත්ත්වයන් තිබෙන පුළුවන්. ඊට අවශ්‍ය වත්පිළිවෙත් සිදු කරගන්න, ඊට අවශ්‍ය යාන්ත්‍ර පළඳින්න, එයින් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. වගේම ඔබ ආගමනුකූලව ජීවත් වෙන්න ඔබට යම් ගැටලුවක් තිබෙනු නම් එය निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දේශපාලනික මේ වශයෙන් වැදගත් වූ අනාවැකි කිහිපයක් ඔබට මම ඉදිරියේදී ගේනෙනවා. රටේ ජනාධිපතිවරයාට මොනවද වෙන්නේ, රටේ අගමැතිවරයාට මොනවද වෙන්නේ, ඒ වගේම තමයි රටේ මීළඟට බිහිවන රාජ්‍ය නායකයා නැත්තම් පාලකයා මොන වගේ කෙනෙක් වෙනවද, කවුද පාලනයට සුදුසු සහ කවුද පාලනය අතට ගන්න කියන එක. ඔබ සැමට මෙවැනිම තවත් විශේෂ වූ පලාපල විස්තර කිහිපයකින් හමු වෙනතුරු තෙරුවන් සරණයි. යහපතක් වේවා.